හෙතදී විපක්ෂයේ පක්ෂගණනාවක් අධිකරු ජනාධිපතිතුමාට දැන්නුවා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා. එම අවස්ථාවේදී අපි පෙන්වා හිටියා පාර්ලිමේන්තුව කැඳෙව්වේ නැත්තම් විශේෂයෙන්ම රජයේ සේවකයන්ට අවශ්‍ය මුදල් රජයට ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකට රජයේ ඇමතිවරයෙක් උත්තර දීලා කිව්වා 153 යටතේ ජනාධිපතිතුමාට මාස 3කට මුදල් ලබා ගන්න පුළුවන් කියලා 153 වගන්තිය ඒ ඇමතිවරයා කියනවා. මං තමුන්ලාංශලට ඒ වගන්තිය කියවන්නම්. යම්කිසි වර්ෂයක විසර්ජන පනත කෙටුම්පත නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින් ලැබූ අවස්ථාවක පාර්ලිමේන්තුව විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 3ක් ඉක්ුත් වරතෙක් රජයේ සේවාවන් සඳහා යම්කිසි මුදලක් අවශ්‍ය වෙතයි ජනාධිපතිවරයා සලකයි නම් ඒ මුදල ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් වීමට වැය කිරීමට නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ඇතේ. ඒකෙන් අදහස් කරන්නේ පාර්ලිමේන්තුව විසුරු හැරියෙන් පස්සේ අයවැයක් ඉදිරිපත් කළා තිබුණ නැත්තම් කලින් ආණ්ඩු ඇමතිවරයා කියන්නේ අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දිනේ ඉඳලා මාස 3ක් ඇතුළත ජනාධිපතිතුමාට රාජ්‍ය සේවය වෙනුවෙන් මුදල් වෙන් කරන්න පුළුවන්. මම ඒ ඇමතිවරගේ එකයි අහන්නේ අභිනව පාර්ලිමේන්තු රැස්වෙන දින කවදාද? එම දිනයක් තියෙනවද? ඡන්ද ජූනි 20ට දාලා තියෙන. අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනයක් නැහැ. එම නිසා ජනාධිපතිතුමාට මේ වගන්දී යටතේ 153 යටතේ මුදල් වෙන් කරන්න බෑ. එතුමාට වෙන් කරන්න පුළුවන් අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනේ ඉඳලා මාස 3ක් ඇතුළත. ඉතින් ඒකයි අපි කියන්නේ එවැනි දිනයක් තාම නම් කරලා නැහැ. 153 පළංගු නෑ. අප්‍රේල් 30 තමයි දැන් රජයට තියෙන අවසාන දින. අප්‍රේල් 30ට කලින් දවස් දෙකක් එහාම යන්නට කමක් නෑ. පාර්ලිමේන්තුව රැස් කළා. මුදල් වෙන් කරගත්තේ නැත්නම් කොරෝනා ලොක්ඩවුන් එකක් නෙවෙයි ආණ්ඩුව ලොක්ඩවුන් වෙනවා. ආණ්ඩුවට වීදම් කරන්න මුදල් නැතුණාම ආණ්ඩුව ලොක්ඩවුන් වෙනවා. ඒකයි ඇමරිකාවේ සිද්ධ වුණ අවුරුද්දකට පමණ ඉහතදී තමුන්නාසලට මතක ඇති ඇමරිකාවේ කොංග්‍රස් එක සෙනට් එක ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ මුදල් සම්මත වුණේ නැහැ. එතුමා රජයේ දෙපාර්තමේන්තු සියල්ල වැහුවා ලොක්ඩවුන්. අන්තිමට ඇමරිකාවේ කොංග්‍රස් එකයි සෙනට් එකයි අඩිය පස්සටනක් මුදල් ටික සම්මත කෙරුවා. ඉතින් අප්‍රේල් 30ට කලින් ඒ මුදල් වෙන් කරගන්න පීවර ගන්න ඕන. අපි ආණ්ඩුවට ජනාධිපතිතුමාට කියනවා අපේ ලියුමේ සඳහන් වෙන්නේ අපි සහයෝගය දෙනවා වගකීමක් ඇතිව. අපි කකුලෙන් අදින්නේ ආණ්ඩු පෙරලන්න යන්නේ වගකීමක් ඇතුව රෙස්පොන්සිබල් කෝපරේෂන් ආණ්ඩුවට අවශ්‍ය මුදල් ටික අපි සම්මත කරලා දෙනවා. එම නිසා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අපි එතුමාගේ ඉල්ලීමක් කළා. ඒ වගේම රජයේ වෙනුවෙන් කතා කරපු ඇමතිවරයා පෙන්නවා 77 වගන්තිය. එතුමා හදිසි නීතිය හදිසි අවස්ථාවයි පටලගෙන 77 වගන්තිය යටතේ තියෙන හදිසි අවස්ථාවක් උනොත් කියලා. ඒක හදිසි නීතිය නෙවෙයි.
එතුමා කිව්වා 77 හතව වගන්තිය වළංගු හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් පඬිත තියෙන හදිසි නීතිය නෙවෙයි හදිසි අවස්ථාව. දැන් මේ කොරෝනා ප්‍රශ්නේ වගේ. එවැනි අවස්ථාවක ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව කැඳවන්න අයිතිය තියෙනවා. ඉතින් මම කියන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පෙනිපෙනි. කටයුතු කරනවා නම් මං ඉල්ලීමක් කියනවා, ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන්. එතුමාගේ ජනවර්මයේ ආරම්භයේ දැන් අවසානයේ නෙවෙයි. අර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වගේ මුරණ්ඩු වෙලා ව්‍යවස්ථා විරෝධී වැඩ කෙරුවොත් එතුමාත් අවලංගු කාසියක් වෙනවා. අපි 2018 ඔක්තෝබර් මාසේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කිව්වා යම් යම් දේවල් කරන්න කියලා. එතුමා ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරපු නිසා අපි ඒව නවත්තන්න කිව්වා. ඔහු නැත්තුවේ නෑ. අපි අධිකරණයට ගියා. අන්තිමට අධිකරණයේ අපි කියපු සියල්ලම අපිට දුන්නා. අපි ඉල්ලපු සියල්ල දුන්නා. එතුමා අවලංගු කාසියක් උදා. ඉතින් අපි කැමති නෑ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ ජනවර්ම ආරම්භ කරන කාලේ අවලංගු කාසියක් වෙනවා. අපි එතුමාට කියන්නේ අපිව විශ්වාස කරන්න, අපිව කැඳවන්න, අපි ආණ්ඩු පෙරලන්න උත්සාහ කරන්න, කකුලෙන් අදින්න. අපි එතුමාට අවශ්‍ය මුදල් ටික වෙන් කරලා දෙනවා. පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ. අනිත්ෙන් මම කියන්නම් ඉන්දියාවගේ රටවල් ඉතාම සාර්ථකව මේ කොරෝනා ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. ඒ අය පාවිච්චි කරුවේ පරිපාලන නිලධාරිනුයි වෛද්‍යවරුයි තාක්ෂණය. මෙන්න කවුරුවත් පාවිච්චි කරුවේ නැහැ. ඒ වගේ මම කියන්න ඕන මේ අවුරුද්දේ ජනවාරි මාසේ අර චීන කාන්තාව විතරයි හිටියේ. ජනවාරි මාසේ අපි පාර්ලිමේන්තුවේ කිව්වා පාර්ලිමේන්තුව අපි ජනවාරි මාසේ 24 වෙනිදා පාර්ලිමේන්තුවේදී කිව්වා ආකම් ගත එන්න එන්න කප් ආ ඕකේ ඇසි විශ් හොඳයි හොඳයි ජනවාරි මාසේ එක චීන කාන්තාවේ ලංකාවේ හිටියේ. අපි ජනවාරි මාසේ 24 සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා එයාපෝට් එක වහන්න කියලා. පෙබරවාරි 5ක් කිව්වා. වැහුවේ නැහැ. විපක්ෂයේ බෙදීම මැතිවරණයට පාවිච්චි කරන්න ඉක්මනට නාම යෝජනා හැදෙන්න. මම තමුන්නාන්සලාට කියනවා එදා වෛද්‍යවරුන්ගේ අනාවැකිය හරි වෛද්‍යවරු කිව්වා පළවෙනි සීය ආවේ පෙබරවාරි මාර්තු. ACN එක්කනේ 5 දිනකට බෝ කිරුවොත් 500ක් 600ක් එනවා මාස දෙකක් යනකොට. අද ඒක ඇත්ත වෙලා තියෙනව නේද? අද ඒක ඇත්ත වෙලා තියෙනවා. වෛද්‍යවරු තව දුරටත් කියනවා මේ 500 එක්කෙනෙක් 5 දිනකට දුන්නොත් 25,000ක් ආසාදිතයින් ලංකාවේ ඉන්නවා කියලා. ඉතින් මේකයි ඇත්ත තත්ත්වය. ආසාදිතයන් ඉන්නවා. නමුත් අවශ්‍ය පරීක්ෂණ කරන්නේ නැහැ. ජනවාරි මාසේ ගුවන් තොටුපළවල් වහපු රටවල් වල අද එකම කොරෝනා රෝගියෙක් නැහැ. හොඳම උදාහරණය තයිවානේ. තයිවානේ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. තයිවානේ නායිකාව චීන මායිමින් ඉඳන් විනාඩි 10 යන්න පුළුවන් තයිවාන් වලට. එක දූපතක් ලංකාව වගේ. දෙසැම්බර් මාසේ කොරෝනා ගැන දැනගත්ත විතරයි ජනවාරි මාසේ ගුවන්තොට වල ලොක්ක බැවුවා. අද එක කොරෝනා රෝගියෙක් නැහැ. බලන්න හොංකොං චීනේ කොටසක් හැටියට අද යන්නේ. නමුත් ස්වයං පාලනයක් තියෙනවා.
එක කොරෝනා කොරෝනා රෝගය හම්බ වෙලා තියෙන්නේ මේ කාලෙ තුල. මොකද ඒගොල්ලෝ ගුවන් තොටුපළ වල ඇහුවා. නමුත් අපි ජනවාරි මාසේ කිව්වා ඇත්ත වශයෙන්ම රජයේ ජනතාවගේ සමාව ගන්න ඕන. ප්‍රමාද වීම ගැන සමාව ගන්න ඕන. මොකද ජනවාරි මාසේ ගුවන් තොටුපළ වල ඇහුවා නම් අපිට මේ උදර අපේ රටට එන්නේ නැහැ. වෛද්‍යවරුන්ගේ අනාවැකි හරි පළවෙනි සීය ආවේ පිටරටේ. එනේ කොහෙන්වත් නෙමෙයි ලංකාවේ කොරෝනා රෝගීන් හිටියේ නැහැ. ජනවාරි මාසේ ගුවන්තොටුපළ වල යවුවා නම් එක්කෙනෙක් ලංකාවට එන්නේ නැහැ. අන්න ඒ නිසා අපි රජයට කියනවා පරීක්ෂණ 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 තමයි වැදගත්. ටෙස්ටිං 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 ටෙස්ටිං. නමුත් පරීක්ෂණ අවශ්‍ය ප්‍රමාණය අපේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. මේක එක්තරා විදියක ඇස් බැඳුමක් වගේ. ඇත්ත වශයෙන්ම PCR පරීක්ෂණ ගඟ ආක්‍රමණය කරන්න ඕන. මේක පැත්තක ඉඳලා වැඩක් නැහැ. රෝගියේ කමුණාම ටෙස්ට් කළා වැඩක් නැහැ. ගඟ වලට ගිහිල්ලා ඒ ගඟ ආක්‍රමණය කරන්න ඕන. මම ඉල්ලීමක් කරුවා මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මහනුවර පරීක්ෂා කිරීමට PCR පරීක්ෂණ කරන්න මධ්‍යස්ථානයක් අරින්න කියලා. පළාත් 9ට 9ක් අරින්න කියලා. මං ඉල්ලීමක්. නමුත් රණ වෙනුවෙන් අපි රජයට සහයෝගය දුන්නා. අර පාස්කු ප්‍රහාරය සිද්ධ වෙච්ච කාලේ ඒ කාලේ විපක්ෂයේ හැසිරුණා වගේ අපි හැසිරුණේ නැහැ. එදා මතකද හැසිරිච්ච ආකාරය? අපි ඒ විදියට ඇසුරුන්නේ නැහැ. අපි සාධාරණව රට ගැන කල්පනා කරලා අපි ඒ අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. නමුත් අපි හැමදාම නිහඬව ඉන්න බලාපොරොත්තුවක්ද? මොකද මේගොල්ලෝ කොරෝනා ආසේ මැතිවරණ උන්මාදය කොරෝනා පෙනිපෙනි නාම යෝජනා කැදෙව්වා. දැන් කොරෝනා පෙනිපෙනි වසංගතය පිනිපිනි මැතිවරණයක් තියන්න යනවා. මම කියන්න කැමති මේ වසංගතයේ පිනිපිනි මැතිවරණයක් තියලා ජීවිත හානි වුණොත් ඒ ජීවිත වලට රජය සහ නියෝග දුන්න අය දණ්ඩ නීති සංග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කරන්න පුළුවන්. ඒක තමයි දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් කරන්න පුළුවන් වසංගතයක් පිනිපිනි අපේ රටේ ජනතාව මරුකඩට තල්ලු කරනව නම් ඒ ජීවිතවලට ඒ ජීවිත නැතිවීම ගැන මැතිවරණ තියන්න කියලා නියෝග දෙන අයට දණ්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කරන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරනවා ඒ සිද්ධ නොවේවා කියලා. රට වෙනුවෙන් අපි සහයෝගය දෙන්න සූදානම්. මුරණ්ඩු වෙන්න එපා. අවලංගු කාසියක් වෙන්න එපා. මම ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුව වහාම කැඳවන්න කියලා. මොකද අප්‍රේල් මාසේ 30 වෙනිදායින් පස්සේ මම කලින් කිව්වා වගේ ආණ්ඩුවට නිත්‍යානුකූල මුදල් ලබා ගන්න ක්‍රමයක් නැහැ. රජයේ සේවකයන්ට මුදල් ලබා ගන්නත් බැහැ. මොකද රජයේ සේවකයන්ට මුදල් ලබා ගන්න පුළුවන් අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනේ ඉඳලා මාස 3ක් ඇතුළත. කවදාද අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන්නේ? දිනයක් තියෙනවා. ඉතින් මේ කඩුව තමුන්නාසලා ඉදිරියේ තබමින් ඔබ සියලු දෙනාටම ස්තුතිවත් වෙමි. Thank you.
මොකක් ගැනද ප්‍රශ්න ගන්නවක් තියෙනවා මොකක්ද ඒක ඒක මම පිළිගන්නේ නැහැ මොකද අපි ඔක්තෝබර් මාසයේ අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනකොට අපි කොරෝනා වලට මුදල් මෙන් කරුවේ නැහැ ඒක මම පිළිගන්නේ නැහැ ඒකෝල සමහර විට පස්සේ දොරෙන් ඒක තමයි මං කිව්වේ පස්සේ දොරෙන් භාණ්ඩාගාරයේ යම් යම් ඇත්තේ කතා කරලා පස්සේ දොරෙන් මුදල් ගන්න උත්සාහ කරයි හැබැයි මං මේ භාණ්ඩාගාර නිලධාරීන්ට කියනවා පස්සේ දොරෙන් මුදල් දීම අප්‍රේල් මාසේ 30 වෙනිදායින් පස්සේ මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝන අයට එයාගේ ප්‍රජාහිතිය නැති වෙනවා දන්න නීති සංග්‍රහයත් එයාට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් පස්සේ දොරෙන් ගත්තත් භාණ්ඩාගාරේ පස්සේ දොරෙන් ගන්න බෑ අප්‍රේල් මාස 30 වෙනිදායින් පස්සේ මොකද බත් අබුණාන්තිලට කිව්වනේ පැහැදිලිව 153 තියෙන්නේ ජනාධිපතිතුමාට ඒ බලය එන්නේ මේක උදේ අහගන්න ජනාධිපතිතුමාට ඒ බලය එන්නේ අභිනව පාර්ලිමේන්තුව පටන් ගන්න දිනේ ඉඳලා දැන් කවදද අභිනව පාර්ලිමේන්තුව පටන් ගන්න මට කියන්න ඔකෝ කවදද අභිනව පාර්ලිමේන්තුව පටන් ගන්න ඒ දිනේ තාම නම් කළා නෑ ඒ දිනේ ඉඳලායි මාස 3ක් තියෙන්නේ දැන් ඒ දිනේ නියම කළා නැත්නම් අප්‍රේලිය තමයි අවසාන දිනේ මොකද අපි ඔක්තෝබර් මාසේ ඊය අවුරුද්දේ අතුරු සම්මත කිරුම වළංගු අප්‍රේල් 30 වෙනකම් විතරයි තමකට හැබැයි පද්දාගෙන ඉතින් ඒක මම මගේ උත්තරේ දුන්නානේ ඒකට ඔව් ඇත්ත වශයෙන්ම දැන් රුපියල් 5000 බෙදීමත් ඒක සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කළා මම තමුන්නාන්සලා කියනකොට දෙවන ලෝක යුද්ධ කාලේ මේ වගේ ආහාර අහිමියක් තිබුණා ආහාර බෙදන්න ඒ ජනතාවට ප්‍රතිලාභ දෙන්න ආණ්ඩුව කවුද පත් කරුවේ ලංකාවේ තිබු පළවෙනි පන්තියේ පරිපාලකේ ශ්‍රීමත් ඔලියගොඩ්ඩලි ඔව් කිසිම දේශපාලන පක්ෂයකට ඇත් නැහැ ඕව තමයි පත් කරුවේ මේ ආහාර බෙදන්න දේශපාලනයට සම්බන්ධ නැති නමුත් මෙතන පත් කළා තියෙන පොහොට්ටුවේ ප්‍රධාන නිලය දන්න කෙනෙක් තමයි පත් කළා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා ග්‍රාම සේවක මහතුරු ඒ රුපියල් 5000 ප්‍රතිලාභින් එක්තරා මට්ටමකට මම කියන්න ඕනේ එක්තරා මට්ටමකට සාධාරණව සිද්ධ වුණා. ඊට පස්සේ සමුද්‍ර නිලධාරීන්ට බාර දුන්නා. දැන් සමුද්‍ර නිලධාරීන් ග්‍රාම සේවක මහත්තුරු නම් කරපු ලිස්ට් එක කපලා අලුත් ලිස්ට් හදලා. තුන් හතර පැත්තකින් කට්ටිය තරහ කරගෙන. ඕකේ.